කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද මම පෙන්නන්නම් කීෂ් එකක් හදන විදිය මේ ෆ්‍රෙන්ච් පේස්ට්‍රි එක හරිම ලේසි හදන්න විශේෂයෙන් පොඩි ළමයි ගොඩක් මේකට කැමති වෙයි අපි වුණත් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එද්දී අම්මා මේක හදලා තියෙනකොට කෑල්ලක්වත් ඉතුරු කරන්න ඒ වගේම ඉස්කෝලේ ගෙදර වැඩත් මේක කාලර පස්සේ ටොප් එකට කරා එහෙනම් කෙලින්ම වැඩේට බහිමු මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයෙන් කීෂ් දෙකක් හදන්න පුළුවන්. පේස්ට්‍රි නැත්තම් ටාර්ට් ෂෙල් එකට අපිට අවශ්‍ය වෙන්නේ රෙඩිමේඩ් ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි ග්‍රෑම් 500ක්. මේ පේස්ට්‍රි එක ගෙදර වුණත් හදන්න හරිම ලේසි. මේක හදන විදිහත් මම ළඟදිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා මේ රෙසිපි එකටත් ලින්ක් කරලා දෙන්නම්. ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි එක සෙන්ටිමීටර් භාගයක් විතර තික් එකට රෝල් කරගන්න. ඊට පස්සේ සෙන්ටිමීටර් 23ක් පළල ටාර්ට් ටින් එකකට මම පෙන්නනවා වගේ ට්‍රාන්ස්ෆර් කරගන්න. දැන් පේස්ට්‍රි එක ටාර්ට් ටින් එකේ සයිඩ්ස් වලටයි කොන් වලටයි ප්‍රෙස් කරගෙන රෝලින් පින් එකක් පාවිච්චි කරගෙන වැඩිපුර පේස්ට්‍රි ටික අයින් කරගන්න. මේ වැඩිපුර පේස්ට්‍රි විසික් කරන්න එපා. ආයේ නැවතත් ෆ්‍රිජ් එකේ හෝ ෆ්‍රීසර් එකේ තියන්න පුළුවන්. ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් හැටියට මේ පේස්ට්‍රි පාවිච්චි කරන්න පුළුවන් පැටිස් හදන්න. දැන් අපේ පේස්ට්‍රි ෂෙල් එක ඇනගෙන යමු ගෑරප්පුවකින්. ඊට පස්සේ ටාර්ට් ෂෙල් එකේ පළල බලලා මේ වගේ බේකින් පේපරයකින් බේස් එක කවර් කරගන්න. ඊළඟට බේකින් බීන්ස් හෝ හාල් වලින් බේකින් පේපර් එක කවර් කරගන්න. දැන් අපේ පේස්ට්‍රි ෂෙල් එක බේක් කරමු සෙල්සියස් 200ට රත් වෙච්ච අවන් එකකට විනාඩි 15ක් විතර. ඊට පස්සේ බේකින් බීඩ්ස් හෝ හාල් ඒ වගේම බේකින් පේපර් එක ඉවත් කරගෙන තව විනාඩි 10ක් විතර පේස්ට්‍රි ෂෙල් එක බේක් කරගන්න. කීෂ් එකේ ෆිලින් එකට අපිට අවශ්‍ය වෙන්නේ බේකන් ග්‍රෑම් 200ක්, බිත්තර 4ක්, ක්‍රෑම් ෆ්‍රෙෂ් ග්‍රෑම් 200ක්, ඩබල් ක්‍රීම් ග්‍රෑම් 200ක්, ඒ වගේම ඕගොල්ලෝ කැමති ග්‍රේට් කරපු චීස් ග්‍රෑම් 100ක්. ඉස්සෙල්ලාම බේකන් ටික හොඳට බැදගන්න. ඕගොල්ලෝ කැමති නම් බේකන් නැතුව චිකන් කෑලි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රොකොලි නැත්නම් නිවිති වගේ එළවලු මේකට එකතු කරගන්න පුළුවන්. බැදගත්තට පස්සේ පේපර් ටවල් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න අර වැඩිපුර තෙල් අයින් කරගන්න. ඊළඟට බෝල් එකකට බිත්තර 4 මේකට කඩාගෙන හොඳට විස් කරගන්න. විස් කරන ගමන් ඕගොල්ලන්ගේ ටේස්ට් එකට මේ බිත්තර මික්ස්චර් එක සීසන් කරන්න ලුණුයි ගම්බිරි සුයි පාවිච්චි කරගෙන. මේක හොඳට විස් කරගත්තට පස්සේ ක්‍රෑම් ෆ්‍රෙෂ් ග්‍රෑම් 200 මේකට එකතු කරගමු. ක්‍රෑම් ෆ්‍රෙෂ් හොයාගන්න බැරි නම් ඒක වෙනුවෙන් ඩබල් ක්‍රීම් හෝ කිරි ග්‍රෑම් 200ක් පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රෑම් ෆ්‍රෙෂ් එකෙන් වෙන්නේ කීෂ් එක බේක් වෙලාට පස්සේ පොඩි ක්‍රීමි ටෙක්ස්චර් එකක් දෙන එක. ඊළඟට මේකට එකතු කරගන්න ඩබල් ක්‍රීම් ග්‍රෑම් 200. ඊට පස්සේ මේක හොඳට විස් කරගන්න. දැන් අපේ කූල් වෙච්ච පේස්ට්‍රි ෂෙල් බේස් එකට බැදගත්ත බේකන් ටික දාලා ඊට උඩින් අපේ ග්‍රේට් කරපු චීස් ටික ඉහාගමු. ඊළඟට අපේ බිත්තර මික්ස්චර් එක මීට උඩින් හිමින් පේස්ට්‍රි ෂෙල් එකට ට්‍රාන්ස්ෆර් කරගමු. දැන් අපි මේක බේක් කරගමු පෑ භාගයක් විතර සෙල්සියස් අංශක 200ට රත් වෙච්ච අවන් එකක රන් වන් පාටක් වෙනකම්. බේක් වුණාට පස්සේ විනාඩි 5ක් විතර මේකට කූල් වෙන්න දෙන්න බිත්තරත් ටිකක් සෙට් වෙනකම්. මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් සපෝට් එකට thumbs up එකක් දාලා channel එකට subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව follow කරන්න Facebook එකේ, Instagram එකේ. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදීම හම්බ වෙමු. එතකන් peace.